සංසාරණී කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි වෛද්‍යවරයෙක් කොහොමද අනගේ කියලා කියන්නේ. ඇත්තම හෙදියක් තෙරපොලියක් කියලා ඔප්පු කරන්නේ පොලිසියට. එහෙම නැතුනොත් වෛද්‍යවරයෙගේ රස්සාවත් අනතුරකයි තියෙන්නේ. මොකද ඉතින් සුසුකම් නැති හෙදියක් මේ වගේ අමාරු ලෙඩෙක්ට පාවිච්චි කරාට. ඉතින් කොහොම හරි වෛද්‍යවරයා වුණත් තාමත් අද වෙනකනුත් දන්නේ නෑ ඔය අනගි කියලා කියන්නේ නර්ස් කෙනෙක් වෙලා හිටපු කෙනෙක් විත්තිය. ඉතින් කොහොම හරි අපි ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න අහන්න ආසාවක් තියෙන කෙනෙක් නම් එහෙනම් ආයතත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්න කාරණා අතර විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අනගි මාටුනා ඒ ඇමන්ඩට. ඇමන්ඩට මාටුනා කියලා කියන්නේ අමන්ඩට පුළුවන් කමක් නැහැ අනගිව තිහස්වල ළඟ තියන්න. මොකද එහෙම වුණොත් තමන්ට තියෙන තැන නැති වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින්ම තිහස්වර කසාද බැඳලා දේපල අයිති කරගෙන තිහස්වර එළියට දාන එක, තිහස්වරට කරදර දෙන එක කරගන්න තමන්ට නොහැකි වෙනවා කියන එක අමන්ඩ හොඳින්ම දන්නවා. ඉතින් අනගි තමයි එකටින් ලොකුම බාධාව. ඉතින් ඒ බාධාව ඉවත් කරන්න ඕනි කියලයි අමන්ඩ මේ වෙනකොට හිතන්නේ. ඉතින් මේ සිදුවීම් සියල්ල අතරතුරේදී දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට විශේෂයෙන්ම පෙන්වා දෙන්න ලෑස්ති. ඒ කියන්නේ දැන් වෛද්‍යවරයාට විරුද්ධව, ඒ වගේම අනගිට විරුද්ධව පොලිසිය යනවා ඉතිහාසවරගේ අම්මලා. ඉතින් මේක විභාග කරන දවසක් පැමිණෙනවා. ඉතින් හැබැයි වෛද්‍යවරයා ගොඩක් කලබල වෙලා තුෂීට වගේම අනගිටත් බැනවා දිනවා. දැන් තමන්ගේ රස්සාවත් නැති වෙන්නයි යන්නේ කියලා. මොකද සුදුසුකම් නැති කෙනෙක් මේ තරම් අමාරු ලෙඩකට භාවිතා කරපු හින්දා. ඉතින් අනගි කියලා කියන්නේ සාමාන්‍ය කම්පැනික වැඩ කරපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ රස්සාවක් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි මේවට සුදුසුකම් තියෙන කට්ටිය, ඒ කෝසස් කරපු කට්ටිය ඉන්න ඕනේ. ඉතින් මේ ගැන හිත හිත දුක් වෙවි ඉන්න වෛද්‍යවරයාට පුදුම කරමින් අනගි යම් කිසි කතාවක් කියනවා. ඒ තමයි තමන් ඇත්තටම තෙරපු වෙලක් කියලා හිටියා. තමන් ඇත්තටම හෙදියක් තමයි. තමන්ට මේ ලියකියවිලි දෙන්න පුළුවන් සහ මේ ලියකියවිලි වෛද්‍යවරයාට පෙන්නනවා. ඉතින් එතකොට තමයි දැනගන්නේ ඇත්තටම මෙයා හෙදියක් තමයි. ඒ කියන්නේ සුදුසුකම් ලත් කෙනෙක්. විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට තෙරපි විරියක් විදියට අතිවිශිෂ්ට සේවයක් කරපු කෙනෙක් තමයි අනගි කියලා කියන්නේ. ඉතින් රෝහලෙන් පවා හොඳ සහතිකයක් පවා ලබා දීලා තියෙනවා ඒ වෙනුවෙන්. ඉතින් අන්න ඒකත් එක්ක බය නැතුව වෛද්‍යවරයා මේ ලීකියුල ගිහිල්ලා පොලිසියට පෙන්වුවට පස්සේ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා මෙයා හෙදියක් තමයි. හැබැයි ඒ වුණාට මේ කට්ටියගේ තරහකාරියක් කියලා තමන් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඉතින් මේ තරම් කාලයක් දුරට ඉතිහාසයක කකුල යම් කිසි දැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳ ප්‍රතිචාරයක්. ඒක ඉතින් හොඳ කරනවා මිසක් වැරද්දක් කළ නැහැ කියන එක වෛද්‍යවරයා පෙන්වා දෙයි.